ඔබ සංවාදයේ සමගින් යලිත් මං කැමති තිසත් විජේ කුණවර්ධන ජනාධිපති නීතිඥතුමන් වෙත යොමු වෙන්නට තිසත් ඔබ මේක අහගෙන හිටියා මං හිතන්නේ මේ කාරණා සම්බන්ධයෙන් ජනතාවගේ අදහස් යෝජනා ඇතින්ම අපි දැන් මේ ආරම්භ කළා තියෙන්නේ හොඳ ගමනක් ඔබතුමා හිතනවාද මේ ශක්තිමත් ගමනක් කියලා මේ ආරම්භ කළා තියෙන්නේ මේ ව්‍යාපෘතිය හරහා මේ සියලු ශක්තීන් එක තැනකට ගන්න පුළුවන් ඒ විශ්වාස බුදුමා සතු තියෙනවද ඔව් ඇත්තටම මේ මූලික සාකච්ඡාව කරේ මතුමා අපිත් එක්ක කරේ හිස් කොලයක් ඉස්සරහා තියාගෙන දැන් මේක පුළුල් සංකල්පයක් බවට සියලු දෙනාගේ දායකත්වයෙන් පත් වෙලා තියෙනවා මේ තුලින් අපි බලාපොරොත්තු වෙනවා පාසල් දරුවගේ ඉඳන් ගෙදර ඉන්න වයසක අම්මට වුණත් තමුන්ගේ ජීවිතයට විද්‍යාව යොදාගන්නේ කොහොමද තමුන්ගේ ඉස්සරහට අනාගතය දිනු කරගන්නේ විද්‍යාව යොදාගන්නේ කොහොමද කියන පණිවිඩය ජනතාව අතරට අරගෙන යන්න. අපි බලාපොරොත්තු වෙනවා මේ ශිල්ප සේනා මේකට ප්‍රදර්ශනය කියනවට ඇමතුමත් මාසිංහ මහත්මත් විරුද්ධයි. මේක ඇත්තටම මේක විප්ලවයක්. මේ විප්ලවය තුළින් මේ රටේ ආර්ථික වශයෙන් පොහොසත් ආර්ථික වශයෙන් ශක්තිමත් දැනුමත්ින් පොහොසත් ජනතාව බිහි කරන්න පුළුවන් ඒ කියලා අපි බලාපොරොත්තු වෙනවා. හොඳයි අපි සුතන්ත්‍ර විශේෂයෙන් ඔබතුමාගේ මේ දායකත්වයට අපි විශේෂයෙන් මගේ කරන අමාත්‍යංශ ලේකම්තුමනි චින්තක ලොකු හිටි මහත්මනනි අපි කැමැති ඔබතුමන්ගෙන් දැනගන්නට මේ වන විට විශාල පිරිසක් මේ සඳහා ඒ අදහස් යොමු කර තිබෙන අමාත්‍යංශ විදිහට අපි විශේෂයෙන් අමාත්‍යංශයේ ලිපිනියත් අපි සඳහන් කරමු ලේකම්තුමනි විශේෂයෙන් ඉල්ලීමක් තිබෙනවා ඒ සඳහා යොමු වෙන්නට ඒ වගේම කෙටි දුරකථන අංකය 1966 විවෘතව තිබෙනවා කාර්යාල වේලාවන් නියුදු ඇස්සේ 9 සිට පස්වරු 4 දක්වා එයත් ඔබට භාවිත කරන්නට පුළුවන් 1966 කෙටි දුරකථන අංකය ඉතින් අමාත්‍යංශ ලේකම්තුමනි මේ වැඩසටහන අපි තාමත්ම ඉක්මනින් ආරම්භ කරන්නට ඕනේ ඉක්මනින් ජනතාව අතරට ගෙනියන්න ඕනේ කොහොමද ඒ සඳහා අපි මේ අවසානයේ සිදුවන මොහොතේදී ඔබතුමාගේ අදහස මේක මම හිතන්නේ නිතිපතා දැන් අපි ගරුතුමාගේ ප්‍රධානතේ සාකච්ඡා කරමින් වෙනස් කරමින් අලුත් අදහස් එකතු කරමින් මේ කටයුත්ත යනවා අනිත් එක මේ ප්‍රදර්ශනය තුලින් එකපාර විද්‍යාව මිනිසුන්ට දෙන්න යන්නේ නැහැ මිනිසුන්ගේ එදා කෑම වේලටදී කොහොමද මේක පාවිච්චි කරන්නේ ඇඳුම් හදා ගන්නකොට කොහමද පාවිච්චි කරන්නේ එයාගේ කර්මාන්තයේ නැනෝ ටෙක්නොලොජි කොහමද පාවිච්චි ගන්නන්නේ නැනෝ ටෙක්නොලොජි කියලා කියන්නේ මේ තමදඟේ එදා කටයුතු වලට මේ තාක්ෂණය පාවිච්චි කරන්න කොහමද කියලා බලනවාම මේ මිනිස්සු නොදන්නවම මේ තාක්ෂණය පාවිච්චි කළා ඒක නිසා මහජනතාවත් එක්ක මුසු වෙච්ච දෙයක් ඒක නිසා මහජනතාව දැන් අර ගරු හැමතෙම හැමෝම කියනවා විද්‍යාව ගුවම මිනිස්සු බය වෙනවා ඒ බය නැති වෙන විදියට විද්‍යාව අපේ එක ජීවිතයේ කොටසක් බවට පරිවර්තනය කළා ඒ කටයුතු තමයි මේ කරන්නේ ඉතින් මේ ගැන අපිට විශාල විශ්වාසයක් තියෙනවා විශාල ධෛර්යයක් තියෙනවා සියලුම දෙනා ඒක රාසියලා තියෙනවා එමත්තුම වටා මේ කරන්න අපේ අමාත්‍යංශ විතරනේ වෙනත් අමාත්‍යංශ පෞද්ගලිකංශය සමහර NGO සමහර තානාපති කාර්යාල මේ සේරම එකතු වෙලා විශාල ජවයකින් මේ ගමන අපිට යන්න පුළුවන් ඒ ගැන කිසි සැකයක් නැහැ ඉතින් ඒක මං හිතන්නේ අපි සුබ සිහින දකින්නේ සිහින දැක්කොත් තමයි ගොඩක් සිහිනක් සබා කරගන්න පුළුවන් වෙන්නේ big picture එක දැකලා තියෙන්නේ අපි මෙන්න මේක අපි big picture එක කියලා ඉතින් ඒක ළඟා කරගන්න නොයෙක් ක්‍රමෝපායන් ඇති වෙනවා ඉතින් ඒක දැන් ඇති වෙලා තියෙන්නේ ඒක දැන් implement කරන්නයි තියෙන්නේ ඒක යථා කාලයේදී මං හිතන්නේ දින වකවානුව අපේ අමතුමා කියයි ඒක ඒතර ඒ අවස්ථාවේදී අපි ඒක එලිදකි ඊට පස්සේ මේක දිස්ත්‍රික්ක වශයෙන් මාසිකව අරගෙන ගියාම මේක අර මෙතුමන්ලා කියව වගේ මහා විප්ලවයක් බවට පත් වෙයි රටේ සංවර්ධනයට ජවයක් දෙන වැඩසටහනක් බවට මේක පත් වෙනවා ලිපිණිය කිව්වොත් විද්‍යා තාක්ෂණ පරිශ්‍රණ අමාත්‍යංශය තුන්වෙනි මහල සෙත්සිරිතාය පළවෙනි අධියර බත්තරමුල්ල අපි අලිතවදාක කිව්ව විද්‍යා තාක්ෂණ පරිශ්‍රණ අමාත්‍යංශ තුන්වෙනි මහල සෙත්සිරිපාය පළවෙනි අධියර බත්තරමුල්ල ඒ ලිපිණියට අපිට ලැබෙනවා. හොඳයි අපි ගරු අමාත්‍ය තුමන්ට ඒ වගේම මහාචාර්ය ආශු මාර්සිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ට යන්නට මත්තෙන් අපි ඔබ තුමන්ලාට ඔබතුමියලට යම්කිසි අදහසක් තිබෙනවා නම් ඉදිරිපත් කරන්නට පුළුවන් යම්කිසි කාරණයක් සම්බන්ධයෙන් අද ඇති වුණු ඒ කාරණා සම්බන්ධයෙන් මම අවස්ථාවක් ලබා දෙන ඉතාමත්ම කෙටියෙන් තප්පර 30ක වගේ කාලයකින් පොඩි ඉතාමත්ම කෙටි කාලයකින් අපිට පුළුවන් අපි හැමෝටම අවස්ථාවක් තියෙන ඉතාවත්ම කෙටියෙන් අපි කතා කරමු
හරිද විශේෂයෙන්ම ජාතික විද්‍යා පදනමෙන් කරන කාර්යභාරය අති විශාලයි මේ මේ විප්ලවයට සම්බන්ධ විය හැකි ජාතික විද්‍යා පදනමට ඉතින් මම ආරාධනා කරනවා පාසල් ශිෂ්‍යයාගේ ඉඳලා කුඩා කර්මාන්තයක් මගින් ආර්ථිකයට සම්බන්ධ වෙන්න වෙන පුද්ගලයෙක් ඉඳලා බුද්ධිමය දේපළ ලබා ගැනීම සඳහා ඒකට උපදේශකත්වය මුදල් ලබා ගැනීම දක්වා ජාත්‍යන්තර වශයෙන් උපදෙස් ලබා ගැනීම දක්වා හැම කටයුකදෙම ජාතික විද්‍යා පදනමට ඉතාම ඵලදායී ලෙස සම්බන්ධ වෙන්න පුළුවන් ඒක ඒකට ජාතික විද්‍යා පදනමත් එක්ක සම්බන්ධ වෙන්න කියලා මම ඉල්ලා හිටිනවා හරින්ද සිල්ව ජිරත්මාත්මනි ඔබතුමත් ඔබ මං හිතන්නේ විද්‍යාව ඇතුලෙන් තමුන්ට නිෂ්පාදනය කරන්න කැමති දේවල් තියෙනවා නම් කරුණාකර අපේ ආයතනය සමග සම්බන්ධ වෙන්න අපි ඔබතුමාලට පුළුවන් තරම් උදව්වක් දෙන්නම් අපේ උපකරණ පාවිච්චියත් ලබා දෙන්න සලස්සන්න පුළුවන් යම්කිසි විදියකට හොඳ ව්‍යාපාරයක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් තවත් රටේ මේ මේ පෞද්ගලිකාංශයේ ඉන්න කට්ටිය අපිත් එක්ක කොහොමක් සම්බන්ධයි අපි ඒවත් ඔබ ඔබතුමාට ලබා දෙන්න සලස්සන්න පුළුවන් ඉතින් මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කියලා මම ඔබතුමාට ඔබලාට අපිට අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා අවස්ථාවක් ලබා දෙනවා මේ අවස්ථාව ආනන්ද රාමල් මහත්මයා මේ ඩයතනි ඔබලාගේ තියෙන තාක්ෂණික ගැටලු කර්මාන්තවල තියෙන ගැටලු විසඳා ගැනීමට අපත් සමග නඩයත්නත් එක්ක සම්බන්ධ වෙන්න කියලා මම ආරාධනා කර සිටිනවා අපර හුඟක් ඒ ගැටලු විසඳන්න හැකියාව තියෙනවා දලවත් මහත්මයා ඔබට ශ්‍රී ලංකා නවනිපුණකරුවන්ගේ කොමිසම විදිහට අමාත්‍යාංශයේ මග පෙන්වීමෙන් ඉන්කුබේෂන් සෙන්ටර්ස් දෙකක් ස්ථාපිත කරලා තියෙනවා නර්ඩ් ආයතනයේ සහ යාපනයේ විශ්වවිද්‍යාලයේ එතකොට ඒ හරහා මේ නවනිපුණකරුවන්ගේ නවනිපුණ වාණිජකරණ මට්ටම දක්වා දියුණු කිරීම සඳහා නවනිපුණකරුවන්ට අවස්ථාවක් තියෙනවා ඒ සමග අප ආයතනයත් එක්ක සම්බන්ධ වෙන්න කියලා මම නවනිපුණකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා සචි පනාවල මහත්මිය දැන් කට කලින් කිව්වා වගේම හැම දිස්ත්‍රික්කයකම ඒ ශිල්ප සේනා තාක්ෂණ විප්ලවය පවත්වන්න පෙරටුගාමීව අපි ට්‍රක් රථයක් සූදානම් කරනවා ඒ සියලුම අවශ්‍ය දැනුම මේ තාක්ෂණ විප්ලවයේ දිස්ත්‍රික්කයට ඒමට කලින් ඒ අවශ්‍ය සියලුම දේ පසුබිම සකස් කරගෙන යනකොට එතකොට ඒ තමන්ට තියෙන ප්‍රශ්න ගැටලු එතකොට ඒ ඒ ට්‍රක් රථයට ගිහිල්ලා ඒක සම්බන්ධ කරගෙන තමන්ගේ සම්බන්ධීකරණයක් ඒ හරහා ඇති කර ගන්න පුළුවන් ඒ තවදුරටත් වැඩි දියුණු කර ගන්න ඒක තවදුරටත් ඔප්නංවා ගන්න තමන්ගේ දිස්ත්‍රික්කයට එන ශිල්ප සේනා තාක්ෂණ විප්ලවය සමග සම්බන්ධ වෙන්න පුළුවන් අතිරේක ලේකම්තුමනි හේරත් මහත්මාරණි අපි කතා කරමු අවසන් මිනිත්තු කිහිපයක් මම හිතන්නේ අද දවසේදී අපිට අවස්ථාවක් ලැබුණා නම් විද්‍යාව හා තාක්ෂණය කියලා කියන්නේ අර අපි ගෞරවතුමා කිව්වා වගේ රොකට් සයන්ස් එකක් නොවන බවට යම් ප්‍රමාණයක් හරි මහජනතාවත් අරයන් අපි අඳින දේ අපි කන බොන දේ අපි ජීවත් වෙන තැන මේ සියල්ල විද්‍යාව තාක්ෂණය එහෙම විද්‍යාව තාක්ෂණය නොතිබ්බනම් නුනනම් අපි තාමත් ගල් යුගයේ ඉතින් මේ විද්‍යාව තාක්ෂණයත් එක්ක තමයි අපි අද නූතන මිනිස්සුවට පත් වෙලා තියෙන්නේ ඉතින් මෙතන ඉස්සරහට පින්මක් පනින්න තමයි අපිට ඕනේකම තියෙන්නේ ඉතින් ඒ සඳහා අත්‍තරම කම්බිදෙරි තමයි අපි මේ ශිල්ප සේන වැඩසටහන භාවිත කර බලාපොරොත්තු වෙන්නේ. ඒ සම්බන්ධයෙන් මම හිතන අද වෙද්දී රටේ ජනතාවට යම් අදහසක් අපිට දෙන්න පුළුවන් වුණා නම් අපි සෑහෙන ලොකු ජයග්‍රහණයක් ලැබුවා කියලා. ආචාර්ය සිද්ධික සේනරත්න මහත්මයා. ශිල්ප සේන වැඩසටහනින් ග්‍රාමීය ව්‍යවසායකින්ට පද්ධති සහතිකරණය භාණ්ඩ සහතිකකරණයේ වැදගත්කම ලබා දීමෙන් ඒගොල්ලන්ගේ භාණ්ඩ අන්තර්ජාතික සත්වයට ගෙන යාමට අපිට සලස්වන්න පුළුවන් නම් අපේ ලොකු ජයග්‍රහණයක් කියලා හිතෙනවා මේ ශිල්ප සේන විප්ලවයෙන්. රාධිකා සම්බරසේකර තාක්ෂණ ආයතන සතුව නිෂ්පාදන රාශියක් අප සතුව තියෙනවා අපි ඒව ලෑස්ති අලුතෙන් කර්මාන්ත ආරම්භ කරන අයට ලබා දෙන්න ඒ වගේම විශේෂයෙන් සුළු පරිමාණ කර්මාන්තකරුවන්ට අවශ්‍ය තාක්ෂණ නිෂ්පාදන තාක්ෂණ අපිට ලබා දෙන්න පුළුවන් ඒ වගේම දැනට විවාසකයන්ට කර්මාන්ත පවත්වාගෙන යන සුළු පරිමාණ මහ පරිමාණ සියල්ලටම අපිට පුළුවන් තාක්ෂණ වාර්තා ලබා දෙන්න අපේ තියෙන ඇග්‍රිගේටඩ් ලැබෝටරිස් වලින් ගීතංජලි ආරණවක මහත්මිය මේ අවස්ථාවේ සියලු දෙනාගේම සාකච්ඡාවෙන් අපිට ලැබුණා පේටන් බලපත්‍රයක වටිනාකම ඉතින් මම හිතනවා මම ආරාධනා කරනවා නවනිපැවුම් කරුවන්ට ඒ නවනිපැවුම අතේ තියාගෙන ඉන්නේ නැතුව ආයුධම් පත්‍රයක් ඉදිරිපත් කරන්න ආයුධම් පත්‍රයට මුදල් නැත්තම් මම හිතනවා දැන් ඉතින් අමාත්‍යාංශයේ යම් කිසි ක්‍රමවේදයක්
යොක්ට යොමු වෙයි යම් කිසි ආධාරයක් කරන්න පුළුවන්ද කියලා සහ මේ නැෂනල් සයන්ස් ෆවුන්ඩේෂන් වගේ ආයතන හරහාත් ඉන්න පුළුවන්. ඒ නිසා අපිට අයදුම් පත්‍රය ඉදිරිපත් කරලා පේටන් බලපත්‍රය ලබා ගන්න පුළුවන්ද කියන එකට උත්සාහයක් ගන්න. ඊට පස්සේ වාණිජකරණයට යොමු වෙන්න පුළුවන් වෙනත් සමාගම් හරහා සම්බන්ධ වෙලා නවන පෙවම පේටන් බලපත්‍රය නොගෙන තියාගෙන හිටියොත් වෙනත් කෙනෙකුට ඒක කොපි කිරීමේ අවස්ථාවන එන නිසා කවදාක්වත් ඒ නිපැයුම ඉදිරිපත් නොකර තමුන් ගව තියාගන්න එපා. දැන් මේ ශිල්ප සේනා වගේ වැඩසටහන් වලින් අපි මේ දැනුවත් කිරීමෙන්ම අපේ මහජනතාවට දරුවන්ට පාසල් දරුවන්ට ඥානයේ දැනුම ලබා දෙනවා. මේ ආයුධම් පත්‍රයක් ඉදිරිපත් කළා අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ බලපත්‍රය හරියට ලබා ගන්නේ කොහොමද, ඊට පස්සේ කොහොමද ඒක වාණිජකරණයකට වෙනත් ආකාරයෙන් යොමු කරගන්නේ කියන එක ඔබතුමාලාට ඒකට කරදර වෙන්න දෙයක් නැහැ. මේ ආයතන හරහා ඒ වගේ කටයුතු කරගැනීමේ හැකියාව තියෙනවා. අපි පුළුවන් උපරිම සහයෝගය අපි ලබා දෙනවා ඒ වගේ නව නිපැයුම් කරුවන්ට. කමනේ දිරවිර මහත්මේ, නවීන තාක්ෂණ පිළිබඳ අතසිකලා ආයතනයේ අපි අපිට නව නිපැයුම් කරුවන්ගේ ආයතනයේ හරහා එන ඉල්ලීම් වලට ඉලෙක්ට්‍රොනික ඇතුළු නවීන තාක්ෂණික අංශයන්හි නව නිපැයුම් වලට පරීක්ෂණ කරලා ඒක පිළිබඳව පර්ෆෝමන්ස් සර්ටිෆිකේට්ස් ලබා දීමට හැකියාව තියෙනවා. ඒ පැත්තෙන් අපිට නව නිපැයුම් කරුවන්ට අපගේ පූර්ණ සහයෝගය ලබා දෙන්න පුළුවන්. ඔව්, ඔබතුමීට අපි ස්තුතිවන්ත වෙනවා. ඔබට පුළුවන් විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය 8 මහල 3 මහල සමවෙන්න 3 මහල සෙත් සිරිපාය පළමු අදියර බත්තර මුල්ල ලිපිණයට ඔබේ ලිපි මගින් යොමු කරන්නට ඔබේ අදහස් යෝජනා විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය 3 මහල සෙත් සිරිපාය පළමු අදියර බත්තර මුල්ල මේ ලිපිණයට ඔබේ අදහස් යෝජනා ලිපි මගින් ඉදිරිපත් කරන්නට පුළුවන්. ඒ වගේම 19.66 කෙටි දුරකථන අංකයත් ඔබ වෙනුවෙන් විවෘතව පවතින කාර්යාල වේලාවෙදී උදෑසන 9 සිට පස්වරු 4 දක්වා. මහාචාර්ය ආශු මාරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමනි, විප්ලවයට දැන් සියලු සූදානම්. විප්ලවයේ අභියෝගයක්. ඉතින් මේ අභියෝගය ජය ගන්නම් අපිට චැම්පියන්ස්ලා අවශ්‍යයි. ඔබට ඒ චැම්පියන් කෙනෙක් වෙන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙනවා මේ වැඩසටහන හරහා අඩුම තරමේ එක දිස්ත්‍රික්කයකින් අවශ්‍යයෙන් චැම්පියන්ලා 100ක් හොයාගන්න. අපිට චැම්පියන්ලා 100ක් හොයාගන්න පුළුවන් වුණොත් අපිට රට පුරා 2000කට වැඩි චැම්පියන්ස්ලා හොයාගන්න පුළුවන්. එහෙම වුණොත් අපේ ඉලක්කය 2020 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 5ක ඉපයීම් ඉටු කරන්න මේ දල්ජාත් නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට ඒක තමයි අපේ ඉලක්කය. අපේ ඉලක්කයට යා හැකි ඒ අභියෝගය බාරගන්න තමයි ගරු අමතුමත් මේ සියලු දෙනාම එකතු වෙලා මේ විප්ලවය කරන්න හදන්නේ. ඒ නිසා අද ඉඳන් හිතරගන්න ඔබට හැකියාවක් තියෙනවා මේ විප්ලවයේ කොටස්කාරයෙක් වෙන්න. මේක ලංකාවේ සැබෑ වූ විප්ලවයක් කරන්න ඔබට සියලු දෙනාටම ආරාධනා කරනවා. ඒකට අමාත්‍යතුමනි, මේ සියලු දෙනාගේ ශක්තියින් එකතු කරගෙන සියලු දෙනා එකට එක් කරගෙන ඒ ඉලක්කය කරා යන්න පුළුවන් කියන විශ්වාසය ඔබතුමන්ගේ හදවතේ තියෙනවද ඇත්තටම? අනිවාර්යයෙන්ම අපි වැඩක් පටන් ගත්තොත් ඒක අතාරින්නෙත් නෑ. ඉතින් පොඩි කාලේ ඉඳලා එහෙමයි. ඉතින් මේක අමාරු වැඩක්, හැබැයි කරන්න පුළුවන් වැඩක්. ඒ වගේම මේ දක්ෂ අපේ සියලු මහත්මාත්මීන්ට ස්තුතිවන්ත වෙනවා මෙච්චර කාලයක් ඒ කරපු කාර්යභාරය වෙනුවෙන්. ඒ වගේම ආශු මැතිතුමා කිව්වා වගේ පළවෙනි අධියරේ චැම්පියන්ස් 2000ක් හොයාගන්න පුළුවන් නම් අපි දාන ක්‍රමවේදය තුලින් අවුරුදු 2කට සැරයක් චැම්පියන්ස් 2000ක් තෝරගන්න පුළුවන් ක්‍රමවේදයක් නිර්මාණය වෙයි. ඒතර අවුරුදු 10ක් යද්දී ඒකේ ඊට වැඩි ප්‍රමාණයක් නිර්මාණය වෙන රටක් නිර්මාණය වෙයි. ඉතින් මේක බලාපොරොත්තු වෙන ඇත්තරම ජාත්‍යන්තරය විද්‍යාව තාක්ෂණය පර්යේෂණ කියන ජාත්‍යන්තරය කොළඹ හරහා කොළඹත් එකතු කරගෙන ගමට යන ක්‍රමවේදය තමයි අපි මේ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේකට බය වෙන දෙයක් නැහැ. අපේ ගෙදර ඉන්න අම්මලා මේ නංගිලා මල්ලා ඕනම එකෙන්ට මම මේ කිව්වේ ඒකයි. විශේෂයෙන්ම මේ කාර්මික තාක්ෂණ ආයතනයේ මේ ඇඟට දැනෙන දේවල් මේකේ ගොඩක් තියෙනවා. දැන් මේ කරවිල බර්ගර්, කරවිල පාන් තැවරුම්, විවිධ රසගන්න අර්ථාපල් පෙති, විවිධ රසගන්න මඤ්ඤොක්කා පෙති, ෆෘට් බාර්, පළතුරු චට්නි, දැන් දිගට දිගට මේ තියෙනවා ෂණික සීනි සම්බල ෂණික. ඉතින් මේවා හදාගන්න කාට හරි ගෙදරක අපේ අම්ම කෙනෙක්ට පුළුවන් නම් හදන්න. මේක අනිවාර්යයෙන්ම මාසෙකට රුපියල් 70,000ක 80,000ක ආරම්භේ පස්සේ 1,05,000ක 6,000ක ආදායමක් ගන්න පුළුවන්. අපි අපනයන සංවර්ධන මණ්ඩලය සම්බන්ධ කරනවා. ඒ වගේම මේ විශාල ප්‍රමාණයක් 300ක් මේ වෙනකොට මම හිතන්නේ මේකේ 300ක් විතර ප්‍රමාණයක් තියෙනවා. මේක එන්න මේක තමන්ට දැනෙන දේවල්
නිෂ්පාදනය කරන්න පුළුවන් මහන්සි වෙනවා නම් අය එකයි කිව්වා අපි අර මුලින්දම මේ සඳහන් කරන්න මෙතන ඉන්න ඔක්කොම මේ විද්වතුන් මහාචාර්යවරු එකපාරක් උත්සාහ කරලා විද්වතුන් මහාචාර්යවරු වුණ කට්ටිය නෙමෙයි ඔබතුමත් එකපාරක් උත්සාහ කරන්නේ මට අවුරුදු 5ක් මට එක නඩුවක්වත් තිබ්බේ නැහැ කොළඹට ඇවිල්ලා වේලි වේලි හිටියේ ඉඳලා උත්සාහ කරලා තමයි එක නඩුවක් හම්බුනේ ඉතින් ඒ වගේ මං හිතන්නේ අපි හැමදෙනාම උත්සාහ කරන්න ඕනේ උත්සාහ කරොත් තමයි අපිට අවස්ථාව ලැබෙන්නේ අපිට කරන්න පුළුවන් උපරිමය මෙම අමාත්‍යාංශය තුලින් අර කියපු ඔක්කොම ප්‍රශ්න වලට සම්බන්ධීකරණ අපිට ඇති කරන්න පුළුවන් සම්බන්ධීකරණ ඇති කරලා ඊට අවශ්‍ය අර පළවෙනි අධීර දෙවෙනි අධීර තුන්වෙනි අධීර කියන අධීර ටික මහ ජනතාවට ලබා දෙන්න පුළුවන් ක්‍රමවේදයක් අපිට හදන්න පුළුවන් නම් මෙම ශිල්ප සේනා තුලින් අවුරුද්දක් වගේ කාලයක් තියෙන්නේ මට අමාත්‍ය ධුරය දරන්න ඊට පස්සේ ජනාධිපතිවරණය ආවට පස්සේ එතනින් පස්සේ මොකක් වෙයිද දන්නේ නැහැ අනිවාර්යයෙන්ම අපි ජයග්‍රහණය කරනවා ඊට පස්සේ මොන අමාත්‍යංශයක් මට ලැබෙයිද දන්නේ නැහැ කෙසේ වෙතත් එතකන් අපි බලාපොරොත්තු වෙන්නේ මෙම ක්‍රමවේදය රටේ ජනතාවට අපි හොඳ තැනක ඉන්නේ රටේ යටිතල පහසුකම් ටික ඉතා විශාල සංවර්ධනයක් කරා යනවා අවුරුදු 5ක් යද්දි සියලුම යටිතල පහසුකම් ටික දැනටමත් මහා මාර්ග වලින් 160ක් වගේ ප්‍රමාණයක් ඉවරයි 2022 වෙනකොට අනිවාර්යයෙන්ම මාතරට ත්‍රිකුණාමලයට කෙරවල පිටියට මාතරට මේ සියලුම රටම පැය 3කින් රටේ එක කොනකින් ඉඳලා අනෙක් කොනට යන්න පුළුවන් මාර්ග පද්ධතියක් ඒ වගේම සැහැල්ලු රේළු සේවය කොළඹවට ඒ වගේම කොළඹ වටේට යන සර්කියුලර් රෝඩ් එක මේ සියලු දේවල් ඒවල ගමට යන සියලුම පාරවල් මේවා සංවර්ධනය වෙනකොට අනිවාර්යයෙන්ම විශාල සංවර්ධිත රටක් බවට මේක පත් වෙනකොට විද්‍යාව තාක්ෂණය කියන එක වැදගත් අංශයක් බවට ඉදිරියේදී පත් වෙයි. ඉතින් අපි කියන්නේ දරුවන්ට තමන්ට පුළුවන් විදිහට පොඩි තැනින් පටන් අරගෙන ගමේ ඉන්න අපේ අම්මලා තාත්තලටත් මේකට සම්බන්ධ වෙන්න කියන ඉල්ලීම් මේ අවස්ථාවේ කරනවා. අපේ උපරිම මහන්සිය මේකට යොදවනවා කියන පොරොන්දුවත් මේ අවස්ථාවේ දෙනවා. ඒ වගේම ITN ආයතනයටත් ඔබතුමාටත් අපේ මේ විද්වත් මණ්ඩලයටත් ඒ වගේම අපිත් එක්ක වැඩ කරන ඉතුරු අපේ අමාත්‍යාංශයට සහ ආයතනවලට අදාළ ඒ සියලුම දෙනාට මගේ ස්තුතිය මේ අවස්ථාවේ පිරිනමන අපිට දෙන සහයෝගය සම්බන්ධ. අපි බෙහෙවින් මුසුත අන්තනා ශිල්ප සේනා වෙනුවෙන් මෙවැනි සංකල්පයක් කරහා ජාතියට ගෙන යන්නට ITN වෙනුවෙන් අපි විශේෂයෙන් මුසුත අන්ත වෙනවා. විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ කටයුතු පිළිබඳ කරුව අමාත්‍යතුමන් නීතිඥ සුජීව සේනසිං කරුව අමාත්‍යතුමනි අපි බෙහෙවින් මුසුත අන්තන ඔබතුමන්ට මේ වෙනුවෙන් එක්කාසු වීම සම්බන්ධයෙන් ඒ වගේම අපි මතක් කරන්නට ඕනේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහත්මනි අපි ඔබතුමන්ටත් බෙහෙවින් මුසුතිවන්ත වෙන අද දිනේදී මේ හරවත් කතාබහට එක්කාසු වීම සම්බන්ධ ඒ වගේම අමාත්‍යංශයේ ලේකම්තුන් චින්තක ලොකුවිටි මහත්මනි ලේකම්තුනි ඔබතුමන්ටත් අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මහාචාර්ය අජිත් දල්විස් මහත්මනි ඔබතුමන්ගේ දායකත්වයත් අපි තාමත් පිළිලින් නගේ කරනවා. ඒ වගේම ජනාධිපති නිතිඥ තිසත් විජේකුණවර්තන මහත්මනි අපි ඔබතුමාටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ ආයතන වලින් සපමිනි ඒ සියලුම අධ්‍යක්ෂ ජනරාල්තුමන්ලා ඇතුළු ඒ සියලුම අධ්‍යක්ෂවරුන්ගේ නියෝජනය කරන සියලුම දෙනාටත් අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඔබතුමන්ලගේ දායකත්වයේ අරගෙන කරවමාත්තුමන්ගේ දැක්ම අනුව අපිට පුළුවන් වෙයි මේ ශිල්ප සේනා හරහා අපි ඒ ශක්තිමත් පවුරක් විදිහට අපේ ජාතික ආර්ථිකය ශක්තිමත් කරන්න අපේ රට සුන්දර තැනකට ගෙන යන්න ශක්තිමත් සංවර්ධිත රටක් බවට පත් කරන්නට ඒ හරහා අපිට පුළුවන් වෙයි අපේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කර ගන්නට ඒ සඳහා අපි ඉතාමත්ම බෙහෙවින්ම ගරු අමාත්‍යතුමන්තුළු සියලු දෙනාට ස්තුතිවන්ත වෙමින් අපි ඔබෙන් සමුගෙන යන සංවාදය තුළින් ලබන සතිය මුණගැහිමේ බලාපොරොත්තු ඇතුව ආයිබෝවන්.